බේරුවලට අනුරකුමාර ගියාම සෙනඟ 200ක් ඉන්නේ. ඒක උන්ට ලොකු දෙයක්. බේරුවල චන්දබල ප්‍රදේශයේ ජයග්‍රහණ හිමි කරගන්නේ අනුරකුමාර දිසානායක. කළුතර දිස්ත්‍රික්කයේ මේ ජනාධිපතිවරණය තියෙනවා නම් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. 150කට ආසන්න ප්‍රමාණයක් පළමු වටේම යනවා කියලා. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5465යි 15.2ක්. ව්‍යාජන ඇල්ලක් තියෙනවා. නියත ජයග්‍රහණේ 22වෙනිදා සිරස නාලිකාවෙන් අපි වාර්තා කරනවා. මම කියන්නේ අපි දිනනවා අපේ තරඟකාරය සජිත්. පැහැදිලිවම කියනවා දිනන්නේ රල් වික්‍රමසිංහ. මේ සමහර මහත්තුන්ට මේ කඳබඩ තරමට මොලෙත්තු වුණා මේ සංවාදය හරි ලස්සන එකක් වෙන්න ඉඩ කඩ තිබුණා. මේවා නිකන් අර සරමැඳගෙන ඔළුවෙන් හිටගෙන කියන කතා. අනි කර අමුම අමු වහලා. ඩෙරිවිට් අධිකාරමික ජනාධිපති අවර්කල් ඉන්ද්‍ර අනුරකුමාර දිසානායක වනමම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජී ආණ්ඩුකේ ව්‍යවස්ථාව ආරක්ෂාකට අනුගමනය කරන බවටද කෝටි 50ක රත්තරන් එක්ක නේ ඔයගොල්ලෝ පූජා කරපු රත්තරන් කරාපන් මේ සෞද මිනිස් විසින් අපට කොටන කපුටු යාළුවෝ කපුටු යාළුවෝ ලක්කම්මට මොකද වුනේ ලක්කම් ඉන්නවා එයි නේ ලක්කම්ම බේරුවලට අනුරකුමාර ගියාම සෙනඟ 200ක් ඉන්නවා. ඒක උන්ට ලොකු දෙයක්. බේරුවලට රාත්‍රියේ සජිත් ප්‍රේමදාස ගියා නම් 10000ක් ඉන්නවා. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල චන්දබල ප්‍රදේශයේ ජයග්‍රහණ හිමි කරගන්නේ අනුරකුමාර දිසානායක. ඒ ඡන්ද 44146ක් ලබා ගනිමින් ප්‍රතිශතය 42.94යි. සජිත් ප්‍රේමදාස 39007යි 37.94යි ප්‍රතිශතය. සෙනඟ 200ක් ඉන්නවා. ඒක උන්ට ලොකු දෙයක්. දැන් අද කළුතර දිස්ත්‍රික්කයේ මේ ජනාධිපතිවරණය තියෙනවා නම් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඒක 150කට ආසන්න ප්‍රමාණයක් පළමු වටේම යනවා කියලා. කළුතර දිස්ත්‍රික්කයේ තපල් ඡන්ද ප්‍රතිඵල අප වෙත ලැබී තිබෙනවා. අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 21589යි 60.04ක්. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5465යි 15.2ක්. කළුතර දිස්ත්‍රික්කයේද ඡන්ද 387764ක් ලබා ගනිමින් අනුරකුමාර දිසානායක මහතා ජයගත්තා. ව්‍යාජන ඇල්ලක් තියෙනවා. දෙහි හාමුදුරුවනේ 105ක් තියෙන කෙනෙක්ට 168ක් සමහරට මගේ සංඛ්‍යාලය කරන වැරදි වෙන්න පුළුවන්. මේ සමහර මහත්තුන්ට මේ කඳබඩ තරමට මොලෙත්තු වුණා මේ සංවාදය හරි ලස්සන එකක් වෙන්න ඉඩ කඩ තිබුණා. ජීවිතේට මේ 100%ක් අරගෙන 105ක් තියෙන පක්ෂයක් ඊළඟ මැතිවරණයේදී 168ක් තියෙනවා ඡන්ද. ලියාපදිංචි ඡන්ද එළඹෙන ජනාධිපතිවරණයේදී 168ක් තියෙනවා. දැන් අතේ තියෙන්නේ 105යි. අඩු ගානේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන එකම මේකේ පොඩි ලොජික් එකක් තියෙනවා. වෙන්න බෑ. නමුත් පොඩි ලොජික් එකක් තියෙනවා. එයාගේ අතේ අඩු ගානේ 127ක්ද කොහෙද තිබුණා මේ ටෙලිෆෝන් එකෙන් ඉල්ලන. 105ක් තියෙන කණ්ඩායමක් මේවා නිකන් අර සරමැඳගෙන ඔළුවෙන් හිටගෙන කියන කතා. තනි කර අමුම අමු වහලා එතරම් මට කියන්නේ. වෙන මොකක්වත් කියන්න දෙයක් නැහැ. ඒක ඇති. හරිද? මේ අද මේ පොට්ටු වෙනුවෙන් ඇහිලා කහිනවා. මොකද අර සංචාර කාර්යාසයේ දුන පත්වීම. කොහොමත් එහෙම තමයි. ගෙදර අර මොකාරි කට්ටක් දැම්මට පස්සේ යාගේ යුතුයකම තමයි බල්ල බුරනවා. ඒක අර ස්වාමියා වෙනුවෙන්. මේක බුරන්න ඕන. එතකොට අපි බලාගමුකෝ ඡන්දෙදී. ඒ නිසා අපේ රටේ ජනතාවට කියනවා ඔයාලා දුක් වෙන්න එපා. ලෝකේ වේගෙන්ම නැගිට්ටේ වේගෙන්ම කඩාවැටිච්ච රටවල් ලබන අවුරුද්දේ තියෙන ඔක්කොම ඉලෙක්ෂන් එදාට නෑ ඡන්ද ටික ගයිනකොට තේරෙයි මොකද්ද උනේ කියලා. එතකොට හිත තමයි මතක් වෙන්නේ සරමැදගෙන ඔළුවෙන් හිටගෙන හිටියේ. අපි මේ වෙනකොට බහුතර මම කියපෝ 185 සීමාව ඉක්මවා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගියවර 155ක් ගත්තා. අවසාන ජනාධිපතිවරණයේදී 55 ලක්ෂයක් ගත්තා. දේශපාලන ව්‍යාපාරයේ විදියටත් සමගි ජන බලවේගය නියත ජයග්‍රහණයක් ලැබුණා රටේම ඡන්දවලින්. යනු නියත වශයෙන්ම සමගි ජන බලවේගය සමගි ජන බලවේගයට ලං වෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් නැහැ. සමගි ජන බලවේගයේ නියත ජයග්‍රහණේ 22වෙනිදා සිරස නාලිකාවෙන් අපි වාර්තා කරනවා. අපි පළවෙනි වටෙන් 150ක් දිනනවා. අපිට පළවෙනි වටෙන් 150ක් අරගෙන දිනන්න පුළුවන්. නෑ මම එතකොට මේ ජාතික ජන බලවේගයට වැඩි නෑ. මෙහෙමනේ වැඩි. මෙහෙමයි. මම කියන්නේ අපි දිනනවා අපේ තරඟකාරය සජිත්. අනිවාර්යෙන් පෝට්ටුව මේ ජනාධිපතිවරණයේ දිනනවා. මේ මං කිව්වේ දැන් මේක නෙමෙයි. නෑ අපි hina වෙමු පස්සේ දින්නේ පස්සේ hina වෙමු. සැප්තැම්බර් 21 මේ රටේ නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි කියන එක අපි පැහැදිලිවම කියනවා. 8 වෙනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපති කියන එක මම විශ්වාසයෙන් කියනවා. පැහැදිලිවම කියනවා දිනන්නේ රනිල් වික්‍රමසිංහ. දැන් බය වෙලා බය වෙන්න එපා කොහොමත් දිනන්නේ නෑනේ. රනිල් තමයි දිනන්නේ. ඉතින් දා උදේෂා මේ දිනුනුත් පේනවා රනිල් දිනුනුත් දෙනවා. 105ක් තියෙන කණ්ඩායමක්
මේවා නිකන් අර සරමැඳගෙන ඔළුවෙන් හිටගෙන කියන කතා. ජනාධිපතිවරයා ලෙස තේරිපත් වූයේ අනුර කුමාර දිසානායක මහතායි. ජනාධිපති දුරේ දියුරුම් දීම සඳහා ඒ මහතා පළවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයෙන් මෙලෙස පිටත් වුණා. යනුව ඉතාමත්ම චාම් උත්සවයක් ඒ මහතාගේ දිවුරුම් දීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබුණා. ඔන්බදාවද නිරවෙච්ච අධිකාරමික ජනාධිපති අවර්කල් ඉන්ද්‍ර අනුරකුමාර දිසානායක වනමම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජී ආණ්ඩුකේ ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශීය තුල වෙනම රජයක් පිහිටවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයෙන් ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් පිටදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහ දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවද ගෞරව බහුමාන්‍ය යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මමයි සල්ලි පිටි බැන්දේ නිලංග දෑල අල්ලි ගහමන් ඉල දීලා යනවා ඒකම්ම ගල්ලා මාලිගා ගල්ගහම යයි හිටේ හරි වේදනා ඉන්නේ කෝටි 50ක රත්තරන් එක්ක මේ ඔගොල්ලෝ පූජා කරපු කනකරාපන මේ සෞද ගෙනියන්නේ නිලංග දෑල 9 කෝටි 28 ලක්ෂ 70000 ඉඩම් විකුණලා හිටන් සාක්කුවේ දාලා ඔය මල්ලත්තේ මහායාන මහානායකයටයි අස්ගිරේ කාටයි මම කියලා දෙන්නේ හොදට මගේ Facebook එක අරන් බලන්න බබා හුකුම් ලයිලා උනේ මම හරි හිතේ හමාරුවට මේ කට්ටිය කියවෙන්නේ මට දැනන අපිට දැනන මමත් එක්ක යනවා මාව මග තියනවා ලක්ෂ 20 25 අතර දවසක ආදායම් දලදා මාලිගාවේ මේ මගේ රටට ජාතියට මගේ හිතේ හරි වේදනාවෙන් මම මේ කතා කරන්නේ ජලදා මාලිගාට හොරගම් වලට නඩුවක් දැම්ම දී 2005 ඇල ඉරන් 2005 29 83 83 ඇල ඉරන් 15 ඒක හැංගුවා මොකද හේතුව උන්ගේ හෙළුව තියෙන්නේ මාගාව මහින්දගේ හෙළුව ගෝඨාභයගේ හෙළුව ජලදා මාලිගා හුරන් කාපුවට මගේ ගාව තියෙන එක ලක්කම්මට මොකද වුනේ ලක්කම් ඉන්න ලක්කම්ම මෝටර් සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද වෙන්නේ බලන් ඉන්න හේෂ මාවත් නිකන් කඩේ යවන වගේ වැඩක් හේෂ කරලා තියෙන්නේ මන් දන්නේ හේෂ මේ වගේ පහත් තැනකට වැටුනේ ඇයි කියලා කොහෙද ප්‍රතිපත්ති කියන එක පක්ෂය ඇතුලේ තියෙන්නේ සමගිය තුල අපිට පේනව නේද දැන් අසබෙගේ සන්දානගත වුණා ඒ සන්දානගත වෙච්ච මිනිස්සු සීසී කඩ ද යනවා යන්න මේවා විහිළු යා මිනිස්සුන්ට කිව්වානේ දැන් බයික් එකේ යන්නේ කාට සුවඳ ප්ලේන් එක ෆ්ලයි කරන්න කියලා දැන් දාපිට නෝනා ඔහකත් ඒකම නෙමුනේ හරි වාට දැන් ප්ලේන් එකේ ෆ්ලයි කරන්නද බැ වාට බයික් එකේ මේවා විහිළු